ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ නව වැඩසටහනක් ඊයේ ආරම්භ කෙරුණා. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා පමණක් ජනාධිපති අරමුදලින් වසරකට වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 300කට ආසන්න වෙනවා. එම ශිෂ්‍යත්ව වැඩසටහනේ පළමු අදියර යටතේ පිරිවෙන් සහ සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සිල් මාතාවන් මෙන්ම ගිහි සිසුන් ඇතුළුව සිසුන් 3000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම අරලියගහ මන්දිරයේදී ඊයේ සිදු කෙරුණා. මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රජයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපි දැන් වෙනකොට ශිෂ්‍යත්වලාභීන් සියලු දෙනාටම හිඟ මුදල රුපියල් 18000ත් 9000ත් තමන්ගේ බැංකු ගිණුමේ තැන්පත් කරලා තියෙනවා. දැන් තියෙන්නේ ඉතුරු වැඩ කටයුතු ගෙනියන්න. ගම්වල ජනතාවේ අමාරුකම් නිසා ඒ අපේ පන්සල් විහාරස්ථානවලට උවමනා සහයෝගය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ නැහැ. ඒ අතර තුරදී භික්ෂු අධ්‍යාපනය කඩාවැටෙන්නත් ඉඩ දෙන්න බෑ. මේ නිසා අපි ක්‍රියා කරේ මේ ශිෂ්‍යත්ව වැඩසටහන අපේ සංඝරත්නයටත් ලබලා දෙන්න. විශේෂයෙන් බුද්ධ ශාසනයේ දිහා අවධානය යොමු කරනවා නම් මෙහෙම කාලෙකදී ආණ්ඩුවෙන් කරන්න පුළුවන් වැදගත්ම වැඩ කටයුත්ත තමයි මේ භික්ෂු ශිෂ්‍යයන්ට සියලු දෙනා සාමණේරුන්ට අපි හැකි විදියට මේ ආධාර ලබා දෙන්නේ. මේ බෞද්ධ අධ්‍යාපනය අපි ඉදිරියට ගෙනියන්න ඕන. තව දියුණු කරන්න ඕනලා. විශේෂයෙන්ම මේ පිරිවෙන් ක්‍රමය ආරම්භ කරද්දී මට අවස්ථාව ලැබුණා එදා ආධාර උපකාර කරන්න. ඉතින් රටේ ප්‍රශ්න තිබුණත් මේ යුතුයකම් අපි අතහරින්නේ නැහැ කියලා මම කියන්න කැමතියි.